පුරාම ජනතාව පහුගිය දින ගණනාවක් තිස්සේ මේ ආණ්ඩුවට රෝටාවේට මේ ආණ්ඩුවට ඉවත් වෙන ලෙස බලකරන ඉදෙනවා විවිධාකාරයෙන් නමුත් කිසිවකට කන් නොදෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ නිසා විශේෂයෙන්ම මෙරට උත්සව සමිති ව්‍යාපාර විදියට උත්සව සමිති සම්බන්ධ කරන මධ්‍යස්ථාන විදියට අද අපි මහා වැඩ වර්ජනයක් කළුවා එමෙ මහා වැඩ වර්ජනයට හැම ශ්‍රේෂ්ඨකම සම්බන්ධ වෙලා තිබෙනවා විශේෂම වරායේ විදුලියේ ඒ වගේම පාසල්වල ගුරුවරු ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතනවල මේ හැමතැනකම සියලු දෙනාම සම්බන්ධ වෙච්ච දැවැන්ත වැඩ වර්ජනයක් බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම අසු විදුලි වැඩ වෙනන් පස්සේ මුළු රටම ඒකාබද්ධව වියත් කරපු මහා වැඩ වර්ජනයක් බවට පත් වෙලා තිබෙනවා ඒක ආණ්ඩුව මේ පණිවිඩය හරියට තේරුම් ගන්නේ නැත්නම් අපි සූදානම් ඊළඟ අදියරට යන්න ඒ නිසා ලබන මැයි 6 වෙනිදා අපි නැවත මුළු රටම හර්තාලයකට කැඳවලා තිබෙනවා වැඩ කරන ජනතාවත් එක්ක රට යනු සාමාන්‍ය ජනතාවත් ව්‍යාපාරික ප්‍රජාව මේ සියලු දෙනා එකතු කරගත්ත හර්තාලයකට යන්න අපි තීරණය කළා තිබෙනවා ඒනොත් මේ ආණ්ඩුව බලය අත්හරින්න සූදානම් නැත්නම් අපි ලෑස්ති තවදුරටත් අපේ ප්‍රබලම අවිය දෙක මෙරට ගාමක බලවේගය දෙක වැඩ කරන ජනතාව සමග පෙරට යමින් ආණ්ඩුව පළවා හරින තුරු අපේ අරගලයේ ඉදිරියට ගෙන යන්න අපි සූදානම්. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එයාගේ උද්දච්ච පාලනය නොදන්නකම නොදැනුවත්කම මේ සියල්ල එක්ක මේ රට ඉතිහාසයේ ගොඩ ගන්න බැරි වලක දාලා තියෙනවා. අපේ රටේ මිනිසුන්ට දැන් මේ පාලනය දුන්නත් මං හිතන්නේ අවුරුදු 10ක් නොවිදින දුක් විඳින්නට වෙනවා. ඉතින් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වෙලාවේ ගෙදර යන්න ඕනේ. එයාට බෑ කියලා එයා පෙන්නලා ඉවරයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කියනවා එයාට දුවන්න පුළුවන් කියලා. අපිට කියන්න තියෙන ඔයාට දුවන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. දුවන්න පාරවල් හොයාගන්න වෙයි. අපි ඓතිහාසික විදියට වැඩ කරන ජනතාව එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ. ලංකාවේ වෘත්ති සමිති 1000කට වැඩි ප්‍රමාණයක් අද පාරට බැස්සා. මේ වෘත්ති සමිති 1000 වගකීමත් එක්ක මේ රටේ වැඩ කරන ජනතාව වෘත්ති සමිතිවල ඉන්න නැති ඔක්කොම අද පාරට බැහැලා ඉන්නවා. මේ පාරට බැහැලා මේ දීලා තියෙන පණිවිඩේ අපි කියනවා තේරුම් ගන්න. මේක සංකේතාත්මක පණිවිඩයක් විතරයි. මේක දවසක පණිවිඩයක් විතරයි. අපි තව දවස් 7ක් ඔයාට කාලය දෙනවා. මේ දවස් 7 ඇතුළත තීරණ ගත්තේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම අකණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අකණ්ඩ අරගලයකින් ඔගොල්ලෝ ගෙදර යනකම් වර්ජනය කරන්නට වෙනවා. එසේ අපි කියන්නේ කරුණා කරලා දවස් 6ක් ඇතුළත නම්බු පිටින් බහලා යන්න. එහෙම වුණේ නැත්නම් එලවන්න මේ රටේ වැඩ කරන ජනතාවට සිද්ධ වේවි. අපි මේක කියන්නේ පෞද්ගලික ප්‍රශ්නයක් ඉඳලා නෙවෙයි මේ රට හදන්න ඕගොල්ලොත් එක්ක බෑ. ඕගොල්ලොන්ට බෑ සහ ඕගොල්ලෝ මේක වරද්දලා තියෙනවා කියන එකත් එක්ක මේ රට නැවත යථා තත්ත්වයට පත් කරන්න නම් ඕගොල්ලන්ගේ පාලනය තොර රටක් අපිට අවශ්‍ය වෙනවා කියන එකත් එක්ක එතින් අපි අන්තිමට කියන්නේ කරුණා කරලා දවස් 6ක් ඇතුළත මේ රට හදන්න පුළුවන් කෙනෙකුට දීලා මේ රටින් බහලා යන්න කියන එක තමයි. අපි අද රටපුරා දැවැන්ත වැඩවර්ජන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරා. මේ වැඩවර්ජන ක්‍රියාවලියට මේ රටේ සමස්ත වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වුණා. ඒ වගේම රටපුරා නගරවල උද්යෝෂණ ව්‍යාපාර මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින. අපි දැක්කා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් 50000කට ආසන්න සේවකෝ පිරිසක් මේ වැඩවර්ජනයේ සඳහා සහභාගී වුණා. ඒ නිසා අපි කියනවා ජනමතයට ගරු කරලා මහින්ද රාජපක්ෂ රෝටාභය රාජපක්ෂ ඇතුළු මේ සාටක පවුල මේ දේශපාලන බිමෙන් අයින් විය යුතුයි. මහජන මතයට ගරු කර යුතුයි. මේ රටේ පුජ්‍යලයන්ට ඝාතනය කරලා මේ ආණ්ඩුව තවදුරටත් බලේ ඉන්න හදනවා නම් ඒකට අපිට රෝටාභයට අවස්ථාව දෙන්නේ නැහැ කියන පණිවිඩේ මම හිතන්නේ ගෝල් බේස් එකනොත් මේ සමස්ත වැඩ වර්ජනයනොත් පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ ආරම්භය අපි 6 වෙනිදා ලංකා පුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. එදාට අපි කියනවා එදාටත් උඹලා තීරුම් අරගෙන මේ සඳළු තලෙන් බැහැලා යන්න නැති වුණොත් උඹලා කණෙන් ඇදලා එළියට දාන දිනය වැඩි ඈතක නැහැ කියන එක අපි මහින්ද රාජපක්ෂ මහතුට මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න කැමතියි. වෘත්තීය සමිතිය සම්බන්ධය කරන මධ්‍යස්ථානයේ හැටියට අද අපි අපේ රටේ වැඩ වාචනයක් ඇඳවලා මේ ආණ්ඩුවට කිව්වේ මේ මිනි මරමර රටවටේ මේ රටේ මිනිස්සු තවදුරටත් පීඩාවට පත් කරන්න එපා. සබන් කෑල්ල ගන්න පොලිමේ ඉන්න වෙලා තියෙන්නේ. මාන් රාත්‍රල ගන්න පොලිමේ ඉන්න වෙලා තියෙන්නේ. අද ගිනි පෙට්ටිය 40ට ගිහිල්ලා සබන් කෑල්ල 100 තියෙනවා. ගෑස් සිලින්ඩර් 4800ට ගිහිල්ලා මේ රටේ මිනිසුන් ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික වතු සියලු සේවකයෝ අපි මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට ආවා. ඉතිහාසයේ පළවෙනි වතාවට CWC එක ලංකා වතු කම්කරු සංගමය ඒ වගේම LJW එක මේ රටේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයත් එක්ක අත්තර දැනගත්තේ පළවෙනි වතාවල මේ රටේ සමස්ත උත්සන්තු ව්‍යාපාරයත් එක්ක මේ රටේ ලියාපදිංචි වෘත්තීය සමිති 1300 1400 1000කට වැඩි ප්‍රමාණයක් අද දවසේ මේ වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. වතු ශේෂ්ත්‍රය සම්බන්ධ වුණා.
Dumbriya Vruttiya Samithi මේ වෙනකොට ඒ දුම්රිය වෘත්තීය සමිති 100කට ආසන වෘත්තීය සංඛ්‍යාවේ 90කට වැඩි ප්‍රමාණයක් මේ වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. විදුලි බල මණ්ඩලය, විදුලි අධිකාරීවරු, විදුලි ඉංජිනේරුවරු ඇතුළු සියලු සේවක මේ වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. තෙල් සංස්ථාව, ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මේ සියලු දෙනා වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. රෝහල් වල වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම සියලු කාර්ය මණ්ඩල මේ වැඩ වර්ජනයට සම්බන්ධ වුණේ. අද ජනතාවට බෙහෙත් දෙමින් විදුලි බල මණ්ඩලයට වැඩ වර්ජනයට සම්බන්ධ වුණේ. අද විදුලිය නොකපා ඉන්නවා කියලා. ඒ වගේම මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයෝ මේ ආණ්ඩුවේ නැවත පාඩමක් ඉගන්නවා. 2011 රොසෙන් චානක ඝාතනය කරලා අරමුදල කොල්ල කන්න හදපු ඒවා එළියට බහපු කටුනායක සේවකයා දෙලියට බැස්සා. රාජපක්ෂලාට යන්න කියලා. කටුනායක බැස්සා, වතු පිටිවල බැස්සා, පොග්ගල බැස්සා. මේ රටේ පෞද්ගලික අංශයේ සියලු වැඩබිම් අද දවසේ එළියට බහලා කිව්වේ දැන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. ඒ වෙන මොකටවත් නෙමෙයි. ජීවත් වෙන්න බෑ. දෙසැම්බර් තිබෙච්ච පඩියෙන් දැන් අප්‍රේල් මාසේ ජීවත් වෙන්නේ ඒ වගේ තුන් ගුණයක් පඩිය ඕනේ. එනිසා අන්තර් සමාගම් සේවක සංගම ඇතුළු මේ රටේ පෞද්ගලික අංශ සියලු වෘත්තීය සමිතියක මේ අරගලයට සම්බන්ධ වුණා. ඒ වගේම අර්ධ රාජ්‍යාංශය වරාය වෘත්තීය සමිතිය මේ අරගලයට සම්බන්ධ වුණා. ඒ වගේම කළමනාකරණ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට පරිපාලන සේවාවේ නිලධාරීවරුන්ගේ වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. එනිසා අපි සතුටුයි කියන්න ලංකා ඉතිහාසයේ කරන ලද විශාලතම වැඩ වර්ජන එක් දින වැඩ වර්ජන අද අපි කළා. එනිසා දැන් ගෝඨාභයටයි පවුලටයි අපි කියනවා ඥානක්කගේ වෙලා දැන් හරියන්නේ නැහැ. සුමනදාසකෙන් අයියා පහගත්ත පාඩම ඉගෙන ගත්තා. මල්ලි ඥානක්කගෙන් දැන් පාඩම් ඉගෙනගෙන තියෙන්නේ. එනිසා රටේ මිනිස්සු දෙකොල්ලන්ටම පාඩම් උගන්වන්න දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. හතර පහ තියෙනවා පාර්ලිමේන්තු. හය වෙනිදා තියෙනවා දැවැන්ත හර්තාලයක්. එනිසා අපි ආණ්ඩුවට කියනවා දැන් හොඳටම ඇති මේ තීරණය ගන්න ඔහෙලා යන්න. යන්න කිව්වහම තේරෙන්නේ නැත්තම් ගහවැලනකන් ඉන්න එපා මහත්තයෝ. අපි ඉතාම සාමකාමීව මෙරටේ පොදු ජන අරගලයක් තියෙනවා. ඒ පොදු ජන අරගලයේ ගෝල් පේස් තරුණයෝ දැන් දවස් 20කට වැඩි ප්‍රමාණයක් එතන ඉඳන් කියනවා ගෝටා ගෝ හෝම් කියලා. වැඩබිම් වල සේවකයෝ කියනවා ගෝටා ඵලයන් ගෙදර කියලා. වැඩබිම් වතු වල කන්තරෝ කියනවා රාජපක්ෂලා ඵලයන් ගෙදර කියලා. මේ රටේ අර්ධ රාජ්‍යාංශ සේවකයෝ කියනවා මයිනෝ ඵලයන් ගෙදර කියලා. එනිසා රාජපක්ෂලා දැන් කපුටු කාක්කියක්දී බැසිලු කියනවා පවුල සත්තු අත්තක් වෙලා රට විනාශ කරනවා. එනිසා ඒ විනාශයට එරෙහිව මේ රටේ විශාලතම වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද දවසේ මේ ආරම්භ කරපු සංකේතාත්මක වර්ජනය සාර්ථක කරන්න මේ රටේ සියලු වෘත්තීය සමිති සම්බන්ධ වුණා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වෘත්තීය සමිති තියෙන තැන්වලත් නැති තැන්වලත් පෞද්ගලික අංශයේ සේවකයෝ අද වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. මෙරටේ සියලු ශේෂ්ඨවල මිනිස්සු අද වැඩ වර්ජනයට ආවා. අද නොආවනම් ආවේ ඒ මේ මොහොතේ තව දුරටත් මේ රටේ පොදු ජන අරගලයට කුහකකම් කර මිනිස්සු මිස වෙන කිසිවෙක් නෙමෙයි. එනිසා ජන අරගලයේ සාර්ථකයි, වැඩ වර්ජනයේ සාර්ථකයි. මෙරටේ මිනිස්සු තන් එක අරමුණක ඉන්නවා කියලා රාජපක්ෂලාට කියලා තියෙනවා. 6 වෙනිදා වෙනකොට යන්න ලෑස්ති වෙන්න, ජනතාවට කැමති පාලනයක් තෝරගන්න ඉඩ දෙන්න. එහෙම නොවෙනවා නම් අපි ලෑස්ති ඔහෙලව කණෙන් ඇදලා එළියට දාන්න. හැබැයි මතක තියාගන්න අපි දන්න ඔහෙලට නිකන් යන්න බෑ. ඔයලා කරලා තියෙන හොරකම් වල විශාලත්වය තමයි ඔයාලට යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හොරකම් කරපුවා සියල්ල නැවත අය කරගන්න. ජනතාව පෝලිං වල නොතියන, දරුවන්ගේ අනාගතය අඳුරු නොකරන, හෙටගෙන විශ්වාස තියෙන රටක් හදන වැඩේට මෙරටේ වැඩ ගන්න පන්තිය මේ අරගලය ජයග්‍රහණයට කිරිකට ගෙන යන මැදිහත් වෙනවා, කටයුතු කරනවා. ඒ සඳහා වෘත්තීය සමිති සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ නායකත්වය දෙනවා කියන කාර්යයද අපි තහවුරු කරලා කියලා තියෙනවා රටට.